වැඩි බලාපොරොත්තු වෙනවා. ඒක කාන්තාවන් තුල තියෙන මානසික තත්වය ඒගොල්ලන්ට ලඟ වෙන්න අරව ඒ වැඩේට විතරක් මා ඕනේ කියන හැඟීම ඒ ළමයාට පුජ්‍යලයට කාන්තාවට දුන්නොත් එහෙම නැත්නම් කාන්තාව තුල ඇති වුණොත් ඒගොල්ලන්ට එහෙම ඒවෙන් තමයි හුඟක් වෙලට ඈත් වෙලා ඉන්නත් සමහර විට එක්තරා හේතුවක් වෙනවා. ඒක ඕව තමයි හුඟක් අපි පුරුෂ පක්ෂයත් තේරුම් ගන්න ඕනේ. ඒ තමන්ට තමන්ගේ නෝනා එහෙම නැත්නම් තමන්ගේ භාර්යාව මේ ඒ නිධ්‍යානාදි විතරක් නෙමෙයි අනිත් වෙලාවෙදිත් එක හා සමානව තමන්ට වැදගත් ඒ වගේම යා වයත් එයා ප්‍රධාන කෙනෙක් මගේ ජීවිතයේ කියන එක අවබෝධ කරගන්න ඕනේ. එතකොට කාන්තාව එහෙම ඒවෙන් අයින් වෙන්නේ නැති වෙන තත්වෙකුත් ඇති වෙන්නද බොහෝ විට ඉඩ තියෙනවා. මොකද මම කියන්නේ අත් වශයෙන් මම හිතන විදිහට මේ පිරිමි කෙනෙකුගේ ගෑනු කෙනෙකුගේ ලිංගික සම්බන්ධතාවයේ පමණක් නෙවෙයි ඒක වටා බොහෝම තවත් දේවල් තියෙනවා නේද? ඒ වගේම ලිංගික සම්බන්ධතාවයට අමාරුකම් තියෙනවා නම් ඒත් එක එක වර්ග වලින් ක්‍රම වලින් තියෙනවා මේක මේ විසඳා ගන්න. මොනවද ඒ ක්‍රම? ඒක මම නම් ඉතින් කිව්වර බෙහෙත් වලින් ඉන්ජෙක්ෂන්ස් වලින් මැෂින්ස් වලින් නමුත් ඊටත් වඩා තව තියෙනවා මේ උඟක් දෙනෙක් දන්නවා මේ මේවා ගැන ආයුධ උමනා කරන ආයුධ වර්ග තියෙනවා මේ වයිබ්‍රේටර්ස් කියලා જાතියක් තියෙනවා ඕවා කියන්නේ ඒකත් මේ විශේෂ මානසික කට්ටිය ඉන්නවා ඒව ගැනම සෙක්ෂුවල් තෙරපි කරන අය තියෙනවා සමහර විට අයට ඔය ශක්තිය නොලැබීම එහෙම නැත්නම් කාන්තාව අපි කියනවා ෆ්‍රිජිඩිටි ඇන් ඉම්පොටන්ස් කියලා කියන්නේ ඇත්තටම පිරිමින්ට ශක්තිය නැතිවීම කාන්තාවන්ට ඒ අවශ්‍යතාවය වැඩි උනන්දුවක් නැතිවීම ෆ්‍රිජිඩ් වුමන් කියලා අපි කියන්නේ එන්නේ වගේ අයට ඒක ඇති වෙන්න හැබැයි ඇති වෙන ශාරීරික හේතු වන්න තමයි වෛද්‍ය බණ්ඩ මහත්මයා කිව්වේ. මම කියන්නේ මානසික හේතු සාධක ඒ වටා ගොඩක් තියෙනවා. ඒ තත්ත්වයන් දෙකම ඇති වෙන පිරිමින්ටත් එමයයි කාන්තාවටත් එමයයි. ඊ පෙරේදා මම දන්න තරුණෙක් ආවා ඇත්ත වශයෙන්ම මේ පුජ්‍යලයාගේ ඉම්පෝර්ටන්ස් ගතියක් එහෙම නැත්නම් ඉරෙක්ෂන් ප්‍රොබ්ලම් එකක් තියෙනවා කියන එක තමයි කිව්වේ. එයාට ඩිප්‍රෙෂන් නැති වෙලා තියෙනවා. ඩිප්‍රෙෂන් එක ඇති වුණේ ඇමරිකාවේ අවුරුදු පහක් ඉගෙනගෙන අවුරුදු පහක් ඇතුළත එහෙදී එයාට මානසික විෂදතා ඇති වුණා. ඊට පස්සේ එයා කාන්තාවන් ළඟට යන්න ගියත් එයාට ඒ අවශ්‍යතාවයන් ඉෂ්ට කරගන්න තරම් ශක්තියක් ඔහු තුළ ඇති වුණ නැහැ කියන එයා එයා බැඳපු කෙනෙක් නෙමෙයි. නමුත් ඒකත් එක්තරා විදිහක ඕවනේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් විවාහක ජෝඩුන් අතර පවා. ඒ කියන්නේ කාන්තාවට විතරක් නෙමෙයි පුරුෂයනුත් එයා සමාන ඉන්නවා. මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ පුරුෂයාගෙන් ඇහුවනම් කාන්තාව ඔයා ගේද කියලා ඒකෙන් අර්ථවත් වෙන්නේ එයාගේ තියෙන ඉම්පෝර්ටන්ස් ගතිය ඒ කාන්තාව අවබෝධ කරගෙන තියෙනවා කියලා. ඉතින් ඒ වගේ දේවල්ට මුල බලපාන මූලික සාධකම තමයි ඒ දෙන්න අතර තියෙන බැලන්ස් ලයිෆ් ස්ටයිල් එක. ඒකත් එක්තරා විදිහක ඉතාම වැදගත්. තමන් සමතුලිතතාවයක් තමන්ගේ ජීවිතයේ තියල තියෙන තමන් වැඩ කරනවා නමුත් තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය ලිංගික සෞඛ්‍ය තත්ත්වය පවා ඉතා වැදගත් ලෙස බලපහනවා අර ඒ ක්‍රියාවේ නොයදුනොත්. දැන් ඒ අවස්ථාවේ මටත් මතක් වෙච්ච දෙයක් තමයි බෙහෙත් වර්ග. ගුවාක් සමහර බෙහෙත් වර්ග තියෙනවා මේවා නිසාම ওই තත්ත්වය ඇති වෙනවා. ඒ නිසා ඒකත් හොඳයි වෛද්‍යවරයෙක් එක්ක කතා කරලා ඒ සමහර බෙහෙත් වර්ග ඇන්ටි ඩිප්‍රෙසන්ට්ස් බීටා බ්ලොකර්ස් අහක් කරාම පුළුවන් වෙනවා අර බැරිකම හරියන්න. දැන් ඒවට ප්‍රතිකර්ම තියෙනවා. ඒවට දැන් සමහරට ඔය වියාග්‍රා වැනි බෙහෙත් ගත්තාම ඒව හරියන්න පුළුවන්. එහෙමත් නැත්නම් තියෙනවා ශල්‍යකර්ම කරලා මේ නිකල් රෝලින් හදපු පොඩි කැලි දෙකක් හයි කරනවා ඒගොල්ලන්නේ මේ පිනිස් එකේ. එහෙම නැත්නම් හැබැයි ඒක කරදර නැති කොයි වෙලාවෙත් ඒක දිගහැරලා තියෙනවා. ඒක තමයි අමාරු. වෙන තැනක් ක්‍රමයක් පොඩි පම්ප් එකක් හයි කරනවා මේ පම්ප් කියන්නේ මේ උලන් පම්ප් කරන එකයි බෙහෙතක් පම්ප් කරන බෙහෙතුත් නෙවෙයි ඒක නියම් සිරප් එකක් මේ බඩේ පිකනිට පහලින් ඒකලා මේ පීනස් එක ඇතුලේ හයි කරනවා ඒ වතුර වගේ පිරෙන්නේ කිමිකල් එකකින් පිරෙන්නේ පොඩි බට දෙකක් ඒකලා මේ කෝෂයට ටෙස්ටිස් මේ ටෙස්ටිස් තියෙන ලැන් කියන පොඩි පම්ප් බටන් එකක් තියෙනවා ඒක ප්‍රෙස් කරාම අර ජලය වගේ තියෙන දේ අර බෙහෙත් මේකෙන් ගිහිල්ලා අර පිරලා ඉරක්ෂණ ඇති වෙනවා. ඉතින් ඒ වගේ දේවල් මේ රටවල කටනම් බොහොම ඔය ප්‍රොස්ටේට් එක කරන් පස්සේ කරගන්නවා. ඒ වගේම හෝමෝන් ටෙස්ටොස්ටෙරෝන් කියන හෝමෝන් එක ඇත්ත වශයෙන් ස්ත්‍රීන්ටත් දෙනවා.
මොකද ඒගොල්ලන්නේ මේ මේ මේකට කරන උමනාකම අඩුකම නිසා එහෙනම් දුන්නාම ඒ ලේ ටෙස්ට් කරලා හැම බලපහම මේ අඩුකමක් දැක්කොත් ඒවා දුන්නාම ඒගොල්ලන්ට උමනාව ඇති වෙනවා. ඒ වගේම පිරිමින්ඩත් ඔය ටෙස්ටොස්ටෙරෝන් තියෙනවා වැඩි හරියක් දෙන්නේ නැහැ මොකද ඒ වගේ තියෙනවා සයිඩ් ඉෆෙක්ට්ස් එහෙම. ඉතින් ඔය දැන් ස්ප්‍රේක නහයට ස්ප්‍රේක තැකි කිහිලට ස්ප්‍රේක තැකි එහෙම ටෙස්ටොස්ටෙරෝන් ගන්නත් පුළුවන් ක්‍රම තියෙනවා. දැන් එහෙම ගත්තාම අපි දකිනවා මේ උමනා වැඩි වෙනවා. ප්‍රධානම මන් දන්න විදිහට ප්‍රධානම හේතුව නම් මානසික වශයෙන් ඇති වෙන කරදර තමයි දෙන්න අතර තියෙන කරදර. එපා මොනවාරි හේතුවක් නිසා අපි දකිනවා කොච්චරවත් දැන් මෙහි උදුවේ දක්වන අධිකල්ලාන යන්නේ කුඩා කලණයකට ජීවත් වෙන්නේ නේ කහද බන්දි ඉස්සරලා පවා ඒගොල්ල බොහොම වතාවක් මේ ලිංගික ඕනෑකම් පිරිමා ගන්නවා. මුත් අපි දැනට අපි දන්න කාලේ නම් අපේ ළමයි නම් අපි නම් එහෙම දේවල් කරේ නැහැ. එතකොට මේ ඒ නිසා කාලයක් යනකොට කොහොම හරි ළමයි හම්බෙච්ච අන්තිම ළමයි හම්බෙච්චා බයයි තව ළමයි හම්බෙයිද එහෙම නැත්නම් සුදුසු නැත්නම් වයසට ගිහිල්ලා ගහද බැඳාම හම්බෙන ළමයින්ගේ ඔටිසම් වගේ දේවල් හදිච්චාම ඉතින් පස්සේ ආය ළමයි ඕන නැති වෙනවා. එහෙම අවස්ථාවක් ඇති වෙනවා. ඒව ගැන බලන්න ඕනේ. දීර්ඝ කාලයක් ජීවත් වීමේදී අවුරුදු 40න් 45න් වගේ කාලයකදී ගොඩක් වෙලාවට අපේ ඇඟේ තියෙන වෙනස්කම් අපිට බලපාන්න පටන් ගත්තාම ඒ වෙනුවෙන් මොන හරි කරන්න පුළුවන් ද? ඒ කියන්නේ අපිට පුළුවන් ද අපේ ව්‍යායාම කරන එක විශේෂයෙන්ම අපේ ශරීර සෞඛ්‍ය කලින් කිව්වා වගේ තියාගන්න එක, ඒ වගේම අපේ ලිංගික සෞඛ්‍ය තියාගන්න එක ගැන මොන හරි අමුතුවෙන් කරන්නට අපිට පුළුවන්ද? ඔව්, ඉතින් ව්‍යායාම කරන එක හරි වැදගත් දෙයක් කුඩා කාලේ ඉඳලමනේ. දැන් අද උදේත් මම පැයක් ගිහලා ස්විමින් පූල් එකෙන් පූල් මේ ස්විම් කරලා ආවේ. මං 80ක් පැනලා දැම්මට. ඉතින් ඒ වගේ ඒක එකක්. අනිත් එක දැන් ඔය පෝස් මෙන පෝස් කියලා දෙනවනේ අවුරුදු 45 ඉඳන් පැන්නන් පස්සේ දැන් ඒවට තිබුණා බෙහෙත් වර්ග තින හැමදාම වගේ පාවිච්චි කරන්නේ. එතකොට ඒක තමයි වෙන නෑ. තව ඇත්ත වශයෙන්ම මම කැමති ඒකට කීපයක් ඇඩ් කරන්න. එහෙම නැත්නම් මේ එකතු කරන්න මේ අපේ මේ හුවක් වෙලාවට අපි ගැන අපි කියන එක අපි අර්ථවත් කළේ ස්වාමියා පුරුෂයා දෙන්නම පවුලේ. මොකද ඒක එක්තරා විදිහක අර දැන් සුජි මහත්ම කිව්ව වගේ කාන්තාවන් වැඩි කාලයක් ජීවත් වෙනවා පුරුෂයන්ටත් වඩා. හුවක් වෙලාවට ඒක බොහෝ විට පිරිමින්ගේට වඩා ජීවන කාලය කාන්තාවන්ට වැඩි කියලා විශ්වාසයක් තියෙනවා. ඒක ඒක සහතික වශයෙන් ඒක සාක්ෂි වශයෙන් උත් ඔප්පු වෙලා තියෙනවා. ඒ වගේම තමයි ලිංගික ඌනතාවය සහ වර්ධනය දෙකම ඒ දෙකුල්ල අතරත් වෙනසක් තියෙනවා. කාන්තාවන්ට 45-50 වෙනකොට නිකන් අර කර්ව් එක පල්ලෙහාට එන ගතියක් තියෙන්නේ. පිරිමින්ග එහෙම නෙවෙයි, මේ ඒ කර්ව් එක උඩට යන ගතියක් තියෙනවා. දේවෝකේ ඒගොල්ලන්ගේ තියෙන ඒ ඌනතාවය සහ අවශ්‍යතාවය දෙකේ ඒ දෙගොල්ලොන්ගේ බයෝලොජිකලිත් පොඩි වෙනසක් තියෙනවා. ඉතින් ඒක නවත්ත ගන්න තමයි හුඟක් වෙලාවට මිනිස්සු කියන්නේ වා හුඟක් වෙලාවට වාගේ ජීවිතේ බැලන්ස් විදියට ගිනියන්න බලන්න, එහෙම නැත්නම් සමතුලිත විදියට ගිනියන්න බලන්න. එතකොට සමතුලිත මට්ටමකින් තම පවත්වාගෙන යනවන් තමන්ගේ දෛනිදා ජීවිතන රටාව. හුඟක් වෙලාවට ඒගොල්ලන්ට පුළුවන් මේ ඒ තත්ත්වය ආරක්ෂා කරගන්න කියලා. මම දැකපු දෙයක් තමයි, දකින දෙයක් තමයි අපේ ජාතියක් වශයෙන් අපි පිරිමි ඒ පිරිමියා ගැන පමණයි හිතන්නේ මේ අවස්ථාවේදී. මේ ගෑනියෙක් කෙනාට ඕගසම් එකක් ආවද නැද්ද කියලා හිතන්නේවත් නැහැ. ඒකට ප්‍රිපෙයා වෙලා ඒකට ඒ පිළිවිලට ඒ විදිහට ඒ කරන ගෙරලුව කරන්නේ නැහැ. හොඳ වචනෙන් තියෙන බාතෙන් කියවනේ. එතකොට මං අවද අපර මතක් වෙන්නේ මේ අනිත් එක මධ්‍යසාරේ. ඒකුණත් හොඳ දෙයක් නෙවෙයි. ඒ ගැනීමෙන් අර ඌමනාව නැතුව යනවා. අනිත් එක ඉතින් මේ මන්නම් අවවාද කරන්න එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් මෙහි ඉන්නවා මේ සෙක්ෂුවල් කවුන්සිලර් කියලා වෙනම කට්ටියක් ඉන්නවා, මානසික වෛද්‍යවරු කොටස. එතකොට අපේ යන්නේ ඒගොල්ලන් හමු වෙලා ඒ ගැන බලා ගන්න. ඒගොල්ලන්ට පුළුවන් මේ ගැන අවවාද කරලා කරන පිළියමක් කරලා දෙන්න. අපි අවුරුදු 45-50 වගේ යනකොට අපිට සාර්ථක ලිංගික ජීවිතයක් ඒ වගේම පෞල් ජීවිතයක් ගෙන යෑමේ ප්‍රශ්න තියෙනවා නම් ඒ පිළිබඳව විශේෂඥයෙක් ඒ පිළිබඳව දැනුම් තේරුම් තියෙන කෙනෙක්ගෙන් ඒ පිළිබඳව ඒ වගේම උපදෙසක් ගන්න එක වටිනවා. මේ තම තමන්ගේ යාළුවන්ගෙන් හිතවතුන්ගෙන් ඒ පිළිබඳව
උපදේශක් අවබෝධයක් ගන්නවට වැඩිය වැඩිය මොකද කියන්න ඉතන අපි හොඳ යන්නේ නෑ. විශේෂයෙන් ඉන්න වෛද්‍යවරු ඉන්නවා, මානසික වෛද්‍යවරු ඉන්නවා, ඒගොල්ලන්ට කියන්නේ සෙක්ෂුවල් ඒගොල්ලම අනිත් විශේෂඥ වගේ තමයි. අනිත් විශේෂඥ සෙක්ස් තෙරපිස්ට් අනිත් විශේෂඥ වගේම තමයි ඒගොල්ලෝ විශේෂඥයෝ. ඒගොල්ලන් ළඟට ගිහිල්ලා ඒගොල්ලන්ෙන් මේ දැනුමුතුකම් ලබා ගන්න ඕනේ. සමහර විට මේ දෙන්නම තියාගෙන ඒ ඔෆිස් එකේ තියාන ඒගොල්ලන් ලව් ඒගොල්ලන්ට උඟක් කිට්ටුවෙන් මමත් ඇත්තම එකගු වෙනවා මේ වෛද්‍ය බණ්ඩා මහත්මයත් සමග. හුඟක් වෙලාවට අපිට මේ ප්‍රොෆෙෂනල් වෘත්තිමය ආධාර ගැනීමෙන් තොරව මේ ප්‍රශ්නේ හඟවාගෙන තිබීම සහ එහෙම නැත්නම් යාළු විත්‍රය සමග විතරක් මේක කතා කිරීම ප්‍රමාණවත් නැහැ. ඒකෙන් මේ වැඩේ ඔඩු දුවන එක විතරයි වෙන්නේ. එහෙම නැත්නම් අවසානයේ එයා වෙන කෙනෙක් එක්ක යයි. එහෙම නැත්නම් ජීවිතේ දෙන්න වෙනස් වෙන් වෙයි. ඔන්න ඔයගේ ප්‍රශ්න වලට අවසානයේ මූණ දෙන්න සිද්ධ වෙනවා. ඒක නිසා මම එහෙම එකක් නොතිබෙන්න බෑ. අපි කවුරුත් මිනිස්සුයෝ, මිනිස්සු අතර ප්‍රශ්න ඇති වෙනවා. ඒකට හොඳම පිළිම තමයි කිසිම බයදුවීමක් නැහැ. ඒ ගමන ගියාට ගිහිල්ලා අවශ්‍යතාවයට මයි ළඟට නම් මම දන්නවා කීප දෙනෙක් ඇවිල්ලා තියෙනවා. හැබැයි ලංකා අය නම් නෙවෙයි, පිට අය, ලංකා අයත් කීප දෙනෙක් කතා කරලා තියෙනවා. නමුත් ඇවිල්ලා නැහැ. මම හිතන්නේ ඒක කතා කරන මේ මාතෘකාවකුත් නෙමෙයි නිසා වෙන්න ඇති සමහර විට. ඔව්, අපි ආගමික වශයෙන් උත් මෙහෙම තියෙනවත් දන්නේ නැහැ මේ ඒ ගැන සුසු නැහැයි කියලා. ඔව්, ආගමික වශයෙන්ටත් වඩා නිකන් තහංචි තියෙන තහංචියක් මේක කතා කරේම තහංචියක් තියෙන මාතෘකාවක් හැටියට තමයි සලකන්නේ. නමුත් මෙහෙනම් බොහොම ඕපන්ලි කවුරුත් කතා කරන මාතෘකාව. මොකද මේක ජීවිතයට ඉතා වැදගත් දෙයක්. ලිංගික අවශ්‍යතාවය ජීවිතයේ කොටසක්. අන්තික දැන් ඉතින් මේ ළමයි හම්බෙන්නේ නැති වෙන්න ක්‍රම කොච්චරවත් තියෙනවනේ. ඔපරේෂන් කරත හැකි ප්‍රීමියර් විනාඩි 5න් සීනත් ගන්න උමනාකට ඔපරේෂන් කරත හැකි පිටි ගන්න පුළුවන්. එහෙම ක්‍රම තියෙද්දිත් කිසි බයක් සැකක් නැතුව දෙන්නේ සංසන්දනයේදීමෙන් කි වරදක් වෙන්නේ නැහැ. ඒ අමාරුකමක් තියෙනවා නම් ඒගොල්ලෝ මේ ප්‍රතිකාර ගන්න ඕනේ. හැම අඩු ගන්න 90%කට ප්‍රතිකාර තියෙනවා. ඔව්. මන් තව කාරණාවක් කියන්න කැමතියි. මොකද දැන් ලංකාවේ දැන් අපි හිතුවේ අපි තරුණ කාලේ ලිංගික සම්බන්ධතාවෙන් තරුණියන් අතර තිබුණ නැහැ. ඒ අපි නම් බැඳෙනකම්ම තිබුණ නැහැ කියන බොහෝ විට තියෙනවා. නමුත් දැන් මම දන්න තරමට 2002-03 වගේ කාලේ විශ්වවිද්‍යාල දෙක තුනකම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ලිංගික සම්බන්ධතාවයන් ගැන පොඩි පර්යේෂණයක් කළා. මේ මානව විද්‍යාංශයයි සමාජ විද්‍යාංශයයි එකතු වෙලා ඒකෙදී 80% ප්‍රමාණයක් ඒ සංසර්ගයේ කටයුතු ඒ ආකාරයෙන්ම සිද්ධ වෙනවා කියලා මේ ඔප්පු වුණා. ඒකෙන් කියන්නේ ළමයි ඇක්ටිව්ලි ඉන්වෝල්ඩ්, එහෙම නැත්නම් ඒ ක්‍රියාකාරී විදිහට ඒ දේ කරබල යෙදෙනවා කියලා. ඒකෙන් හේතු වෙන්නේ ඒවත් බයොලොජිකලි එහෙම නැත්නම් ජීවවිද්‍යාත්මක අවශ්‍යතාවයක් කියලා තේරිචිනද. ඒ තහංචිය දැන් ටික ටික අපේ සංස්කෘතික රටා වෙනුත් ඈත් වෙනවා කියන එක තමයි මට කියන්න තියෙන අවසාන වශයෙන්. ඔව්, හොඳයි. බොහොම ස්තුතියි අද විදුරු සිංහල සංග්‍රහය සමග සම්බන්ධ වීම පිළිබඳව ආචාර්ය අභය බණ්ඩාරනායක මහතාටත්, ඒ වගේම දොස්තර සෙනවිරත්න බණ්ඩා මහතාටත් ස්තුතියි අප සමග සම්බන්ධ වීම පිළිබඳව. බොහොම ස්තුතියි. හනයි සමන් දුරට විදුර හොඳයි. අපි කතා කරේ කතා නොකරන මාතෘකාවක් පිළිබඳවයි. බොහොම ස්තුතිවන්ත වෙනවා අපිට කෙටි පණිවිඩය යොපු අයටත්, ඒ වගේම ෆේස්බුක් කරහා ඒ ප්‍රතිචාරය යොපු සියලු දෙනාටම අපි ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපි සමුගෙන යන්නට කලින් ප්‍රජා නිවේදනයක් අප වෙත මේ දැන් ලැබුණා. උතුරු පැරමටා සිංහල පාසලට ආධාර පිණිස පැවැත්වෙන සුහද රාත්‍රිය ෆැමිලි නයිට් දිනේ නොවැම්බර් මාසේ 16 වෙනිදා වසර 2016 නොවැම්බර් මාසේ 12 වෙනිදා සෙනසුරාදා සමාවෙන නොවැම්බර් මාසේ 12 වෙනිදා සවස 6:30ට ආරම්භ වන මධ්‍යම රාත්‍රියේ දක්වා රෝස්ලි ප්‍රජාශාලාවේ පැවැත්වෙන අංක 645 පෙනන් හිල්ස් රෝඩ් කාලිංෆර්ඩ් ප්‍රවේශ පත්‍රයක් වැඩිහිටියන්ට
$30 ළමයින්ට $15 වැඩි විස්තර සඳහා ඔබට අමතන්නට පුළුවනි ෘෂිරට කතා කරන්න පුළුවන් 0402-419-498 ඒ වගේම ගිහන්ට කතා කරන්න පුළුවන් 0422-67260ට ඒ වගේම තුෂාරට කතා කරන්න පුළුවන් ඔහුගේ දුරකථන අංකය 0415251